යාල බ්ලොක් 2 සංචාරය මම අවසන් කළා. අද මම ආරම්භ කරන්නේ බ්ලොක් 1 එකේ සංචාරය. බ්ලොක් 2 සංචාරය අවසන් කරපු යාල මැණික්ගඟේ පරණ තොටුපළෙන්මයි මම මේ බ්ලොක් 1 ගමන ආරම්භ කරන්නේ. හැබැයි මගේ ගමන් සගයින් වෙනස් වුණා. මේ ඉන්නේ ගයන් මගේ මග පෙන්වන්න. ඒ වගේම සුගතයාගේ වාහනයෙන් තමයි අපි බ්ලොක් 1 එකේ සංචාරය ආරම්භ කරන්නේ. යමු එහෙනම්. සාමාන්‍යයෙන් යාල බ්ලොක් 1 එකේ එහෙමත් නැත්නම් කලාප අංක 1 සංචාරයක් ආරම්භ කරන්නේ පළටපාන ප්‍රධාන කාර්යාලයෙන් එහෙමත් නැත්නම් කටගමෙන් දැන් එහෙම ආරම්භ කරන සංචාරයක් කලාප අංක 1 ඔස්සේ සංචාරය කරලා මේ මැණික්ගඟේ පරණ තොටුපළ දක්වාම ගමන් කරනවා දැන් මෙතන තමයි තමුන්ගේ වාහනයෙන් බැහැලා විවේකීව ගත කිරීම සඳහා නම් කරලා තියෙන ස්ථානය දැන් මේ මගේ සංචාරය මම ආරම්භ කරන්නේ එහි අනිත් පැත්තෙන්. ඒ කියන්නේ මැණික්ගඟේ පරණ තොටුපළින් ආරම්භ කරලා කලාපංක 1 ඔස්සේ සංචාරය කරලා මේ සංචාරය මම අවසන් කරන්නේ ප්‍රධාන කාර්යාලයේ. ඒ කියන්නේ පළටපාන. සංචාරකයන්ට විවේක ගැනීම සඳහා පහසුකම් සලසා ඇති පරණ තොටුපළ රමණීය පරිසරයක පිහිටා ඇති වනසතුන්ද ගැවසෙන භූමිය. අවට වනාන්තරය තුළට පියමන් කිරීමෙන් වැළකීමද සංචාරකයන්ගේ වගකීමක්. උදෑසනම පරණ තොටුපළින් අප පිටත් වූයේ ආසන්නයේ ඇති යාල වැවට ළඟා වීමේ අරමුණින්. මේ ආසන්නයේ ඇති සතුන් ගැවසෙන ජලාශය යාල වැවයි. පරණ තොටුපළේ ඉඳලා මීටර් 200ක්ෙද්දී අපිට හම් වෙනවා යාල වැව. ඇත්තටම යාල වැව කියන්නේ මේ කලාපංකේ තියෙන වැදගත් ඉසව්වක්. දැන් ඔබට මතක ඇති අපි කලාපංක 2 ඔස්සේ ඉදදී යාල වෙල යාල ගම්මානය පහු කරා. විශේෂයෙන්ම යාල වෙලියායි ඔස්සේ ගමන් කරා. දැන් මේ යාල ගම්මානයට අයිති වැව තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේ ජාතික වනෝද්‍යානයට යාල කියන නම ලැබෙන්න හේතුවක් මේ යාල ගම්මානය. එතකොට මේ යාල වැව කියන්නේ ඇතරම හොඳින් සතුන් නිරීක්ෂණය කරන්න පුළුවන් ඉසව්වක් විශේෂයෙන්ම මේ ජලයාශ්‍රිත සතුන් ජලජ පක්ෂීන් කිඹුලන් වැනි සතුන්ව හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් හැබැයි හිමිදිරි උදෙන්ම ආවොත් වඩාත් ලේසි දැන් ඒ හින්දා තමයි අපි මේ ජලජ පක්ෂීන්ගේ විශේෂයෙන් මේ කිඹුලන්ගේ මේ ආහාර ගැනීම රටාව එහෙම හොඳින් බලන්නේ ජනාශ්‍රිත සතුන් ගණනාවකගේ ආහාර ගැනීමේ රටාව මෙලෙස නිරීක්ෂණය කිරීමට හැකිවීම කදිම සංචාරක අත්දැකීමක්. පවතින ඉඩෝරේ හේතුවෙන් වැවේ ජල මට්ටම අඩුවීම නිසා කිඹුලන්ට මෙන්ම ජලජ පක්ෂීන්ටද මසුන් අල්ලා ගැනීමට පහසුවක් වෙලා. වනජීවී උද්‍යානයකදී සංචාරයට සුදුසු වේලාව පිළිබඳ අවබෝධයක් තිබීමද ඉතා වැදගත්.
යාල වැවේ සිට ප්‍රධාන මාර්ගය ඔස්සේ අප ඉදිරියට ගමන් කළේ මේ ආකර්ෂණීය වනෝද්‍යානයේදී තවත් නැවුම් අත්දැකීමක් ලබා ගැනීම ආරම්භුනේ. අප ළඟා වුණේ ප්‍රධාන මාර්ගය අද්දරම පිහිටි දිගන්වලට. යාල ජාතික උද්‍යානයේදී බොහෝ විට දැකගත හැකි වන්නේ මෙවැනි කුඩා අලි රංචු. කුඩා පැටවුන්ගේ ආරක්ෂාව පිළිබඳව උපරිම ලෙස සැලකිලිමත් වීම අලින්ගේ සාමාන්‍ය සිරිතයි. කුඩා පැටවුන්ට අමතරව රැළක සිටින්නේ වැඩිහිටි ගැහැණු සතුන්. සෑම අවස්ථාවකදීම පාහේ කුඩා පැටවුන් මැදි කරගෙන මගහැරීමට නොදී ආරක්ෂාව සැපයීම අලිතුලින් දැකගත හැකි පොදු ලක්ෂණයක්. සද්ධන්ත අලියෙකු රංචුවට එක් වූයේ මාර්ගය අද්දරට පැමිණි කුඩා පැටවුන් සහිත අලි රංචුවට ආරක්ෂාව සැපීමට විය හැකි. ඇතින්න සමග කුඩා පැටවා මදක් ඔබ්බට ගිය පසුද ජල ස්නානය කරන පැටවාගේ ආරක්ෂාව පිළිබඳ අලියා විමසිල්ලෙන් සිටින අයුරුයි දක්නට ලැබුණේ.
යාල කලාපංක එකට සංචාරක වාහන නිරන්තරයෙන් පැමිණෙන නිසාම බොහෝ වනසතුන්ටද වාහන ආගන්තුක නොවීම හේතුවෙන් බොහෝ විට ඔවුන් නිදැලී හැසිරෙනවා. උද්‍යානයේ අතුරු මාර්ගයකට අප පිවිසුනේ යාල ජාතික උද්‍යානය තුල පිහිටි තවත් විශේෂ සංචාරක ස්ථානයකට ළඟාවීමේ අරමුණින්. ආකාශ චෛත්‍ය නමින් හඳුන්වන මෙම ස්ථානයේ විශාල පර්වත දෙකකම මුදුනේ පැරණි චෛත්‍ය දැක ගැනීමට හැකිවනවා. තරමක් අබලන් වූ මෙම මාර්ගයේ ගමන් කිරීමට වඩාත් සුදුසු වන්නේ 4-wheel වාහනයක්. වැසි සමයට මෙම මාර්ගයේ ගමන් කිරීම ඉතාමත් දුෂ්කරයි. දශක ගණනාවක් යාල උද්‍යානය තුල සංචාරය කිරීමෙන් මනා පළපුරුද්දක් ඇති සුගතේගේ දක්ෂකම මත මෙවැනි දුෂ්කරතා ජයගත හැකි වුණා. ආකාශ චෛත්‍යයත් අලියා ගල නමින් හඳුන්වන අනෙක් පර්වතයත් ගමන් කරන මාර්ගයට මනාව දිස්වනවා. යාල කලාපංක එකේදී ශේෂකන්දකට කදිම නිදර්ශනයක් සපේනවා මේ කඳු ගැට දෙක. එකක් ආකාශ චෛත්‍ය, අනිත් එක අලිගල. අලියෙක්ගේ හැඩයෙන් තියෙන නිසා තමයි මේකට අලිගල කියලා තියෙන්නේ. දැන් මේ කඳු ගැට දෙකේම මුදුනේ චෛත්‍ය තියෙනවා. හැබැයි ගණලා කියන විදිහට මේ චෛත්‍යවලට ළඟාවීම තරමක් අපහසුයි. ඒ වගේම තමයි අපිට මෙතෙන්දී බැහිමේ අවස්ථාවකුත් නැහැ. දැන් මගේ මේ සංචාරයේදී විශේෂයෙන්ම ත්‍රිකුණාමලය පහු කරගෙන එද්දී බොහෝ ස්ථානවල පෞරාණික නටබුන් දැක්කා. විශේෂයෙන්ම පොතුවිල් ප්‍රදේශයේදී අපි මේ වගේ පෞරාණික නටබුන් දැක්කා. ඒ වගේම තමයි කඳු ගැට ආශ්‍රිතව බෞද්ධ සිද්ධස්ථානත් තියෙනවා. ඇත්තටම වසර ගණනාවකට පෙර අතීතයේදී මේ ප්‍රදේශය ජනාවාස මාගම් රාජධානියට අයිති ප්‍රදේශ. අපිට ඒකට ඕනතරම් සාධක දැක ගන්න පුළුවන්. හැබැයි කාලයාගේ ඇවෑමෙන් මේ සමස්ත ප්‍රදේශයේම ඝන වනාන්තරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ අවට ප්‍රදේශය වලසුන් ගැවසෙන ස්ථානයක් විදිහටත් හඳුනාගෙන තියෙනවා. ඇතැම් විට සංචාරකීන්ට බැහිමට අවසර නැත්තේ ඒ නිසා වෙන්නත් පුළුවන්. මීට කලකට ඉහතදී ආකාශ චෛත්‍ය සමීපයට ගමන් කිරීමට අවසර ලබා දී තිබුණත් අනාරක්ෂිත බව නිසාම මේ වන විට වාහනයෙන් බැසීමට තහනම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා.
තනිතලා භූමියක පිහිටි හුදකලා උස් බිමක් නිසාම ආකාශ චෛත්‍ය අවට ප්‍රදේශයේ දැඩි සුළං පවතිනවා. याल जातिक उद्यानेट सुलभ पक्षियकुवत अलंकारवत विशाल पक्षियक बेविन संचारक आकर्षणे नुमदव दिना गन्नवा. आकाश चैत्य असलिन निक्मुनु अप प्रधान मार्गेट अवतीर्ण वुणा. කොටියා බහුලව ගැවසෙන ඉසව්වක වඩාත් සැලකිල්ලෙන් ගමන් කළ අපට මෙම අලංකාර සත්වයා නෙත ගැටුණා. පඳුරු අතරින් කොටියා ගමන් කළ දිශාවට අපද වාහනය ධාවනය කළා. බුතව පිටිය ආසන්නයේදී පඳුරු අතරින් ගමන් කරන කොටියා නැවතත් දක්නට හැකි වුණා. එක් ප්‍රදේශයක දිවි ගෙවන්නේ එක් කොටියෙක් පමණක් වීම විශේෂත්වයක්. මුත්‍රා කිරීමෙන් තම ප්‍රදේශය සලකුණු කිරීම කොටින්ගේ සාමාන්‍ය සිරිතයි. ප්‍රජනන සමයට ගැහණු සතුන් සමග එක්ව ගැවසෙන කොටින් දක්නට ලැබෙනවා. පැටවුන් නාඹර වයසට එළඹෙන තෙක් මව සමග එක්ව වාසය කරනවා. යාල ජාතික උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධානම ඉලක්කය කොටි නැරඹීම. කොටින් සුලබව දැකගත හැකි උද්‍යානය යාල වීම නිසාම දෙස් විදෙස් විශාල සංචාරක ආකර්ෂණයක් මෙම උද්‍යානයට හිමි වී තිබෙනවා. අප සිටි මාර්ගයට සමාන්තරව කොටියාද ගමන් කළ නිසා අවස්ථා ගණනාවකදීම දක්නට හැකි වුණා. සතුම් බලන්න හොඳම වෙලාවල් වෙන්නේ පාන්දර සහ හවස් යාමේ. මේ හැන්දෑ කරේ අපි දැකපු කොටියා මේ පිටියෙන් ඈතට ඇවිදගෙන යනවා. දැන් රෑ බෝවීගෙන යන්නේ. අද මම රාත්‍රිය ගත කරන්නේ බුතව සංචාරක නිවාසේ.